के कन्न पी के कट दूनायट शोक भी इन्न ब्रेक भी देवन आयट ब्रेक का कन्न पी के कट दून आयट शोक भी इन्न ඇඟට පතට සතුට සදන ඇහැට කනට මිහිර බෙදන බේකරි ගෙදර බේකරි ගෙදර බේකරි ගෙදර පාල හිතින් කෝල බැලු ගජරාමට හෙලාවි प्रेम गीत विरह गीत एक पुपुरट गायावी अनंग या दुमाना पल बल बल हिंदी भगुट सिना मैद इंद हिट किलन हन अहेली රහට ඇඟට වුණට රසම සුදේ හදාවි බයිසිකලෙන් වීල් එකෙන් ගම පුරාම වේදාවි අදට වඩා හෙට හොඳයි කොඟුරු හින මවාවි ඉහළ නගින මං හොය හොය එමි අඩිය පියාවි බේක් වෙවි දැවෙන අයට බේක් එකක් ගන්න पी के कट दूनायट शोक भी इन्न एंगट पतट सतुट सदन एहट कानट मिहिर बेदन बेकरी गेदर बेकरी गेदर बेकरी गेदर ओया धन्यवाद मामा बोरुआ किया लगे दरिंग आवे। ओ, मंदार ना। मामू यानीसा कोच्चर बोरु किया लती है ना वादे। एकात दान ना। ओया तमाय मावा बोरु कारी अक्कले। आठ ओच्चर बोरु किया नू ने। मरता मापे के तो टेट किया ने बैरुन हिंदा ने। ऐ या अत की आने नत्ते आमे अदत्त अभी लोके बलान मनमाले कावने शोक ने एक कोहो मदे एक अंग है भाई कुड़क दुर्टा हरी आई अने होंदाई एवनाटे मिनी हा अपे इडंग कड़ंग ना हालती है ना कोहो माती तिंग अक्कट मोनवारी देनना वेना वाने तातना ये दावसल की हुए ලොක්කිට බේකරි දෙනවා කියලා. එතකොට ඉඩම්? ඉඩම් ටික නම් අපි ඔක්කොටම බෙදලා දෙයි. අනේ මට නම් ඔය මුකුත් ඕනේ නැහැ. මට ඕනේ ඔයාව විතරයි. ඕම හිතන අය හරි අඩුයි නන්ද. අද කාලේ කෙල්ලෝ කොල්ලන්ට ආදරේ කරන්නේ උන්ගේ රස්සාවට. වාහනේට. අඳින පළඳින විදියට. එහෙමත් නැත්නම් පර්ස් එකේ තියෙන සල්ලි ප්‍රමාණයට. ඔහොමනේ. මට එහෙම කරන්න බෑ සිරිමල් අයියේ මං දන්නවා ඔයා එහෙම කරන්නෙත් නෑ කියලා කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙනවා කියන්නේ එයත් එක්ක සංසාරෙම එකට ඉන්න එක ඔයාවම කතා කරනකොට මට මගේ ජීවිතය ගැන තීරණයක් ගන්න හිතෙනවා ඔව් හොඳ තීරණයක් ගන්න මොන තීරණයක් ගත්තත් ඔයා හිතන්න ඔයාට පණ වගේ ආදරය කරන මේ නන්ද ඔයාගේ ළඟින්ම ඉන්නවා කියලා මුදලාලි මුදලාලි කවුද මට කරවල 250ක් ගන්න පුළුවන් ද මුදලාලි अरे बात लिपे इतना करवा टी करांग इतना क्या गया इतना क्यों हुआ बंद नंगे अंदर तू है तू उसान लोग आएंगे अरे चलो तेरे पे तो पापा माँ यान ना मुझे लाई इतना बंद हम नहीं बोलेंगे माँ का रहना उनका संग कसान लोगों
මම යන්නම්. හිතා හිතා උඹර මොනවද වුනේ? අපරාධ නේද මුදලාරි? කර කර හිටු කේටි නවත්තුකි. මොන අපරාධයක්ද බං? මේ කූඹින්ගේ මල කරදරේනේ. ආ කූඹික් කරාද? කනෝයි කියන්නේ බං සීනි ගෝණිය උන් අයිති කරගෙන මායි ගෑණි එකතු වෙලා ඒක එළියට ඇදලා ගස ගස හිටියේ. ආ එහෙම කෙරියද්ද? ඇයි උඹ එහෙම කෙරියද්ද කියලා ඇහුවේ? නෑ නෑ හරි හරි කීරමින් 250ක් දෙන්න. ආ ඉතාලම උඹට දෙන්නා නියම කීරමින් ටිකක්. හලාවතින් ගෙනාපු බඩු ඈ. ඇයි උංගගේ හලාවත කියලා කොල්ලා තියනවද? කොල්ලා නැත උඹ කොටා ගනි. පොඩ ඉතා. මාර ප්‍රශ්න තමයි අහන්නේ නේ. ඇයි බං දැන් උඹේ ගෑණි කුරුණෑගලින් ගෙනාවා කියලා ගෑණි කිපිටේ කුරුණෑගල කියලා කොටලා දිනනවද? නෑ නෑ මුදාරි මම නිකවට කිව්වේ. හැබැයි ඉතින් ගෑණි දියා බලපුවාම පොඩක් ගම පේනවා පේනවා වගේ නේ බං. ඈ? ඒක කොහොමද? කොහොමද කියන්නේ ඉතින් ගෑණි මිටිනේ කුරුයිනේ කුරුණෑගල ටික පේනවා. යන්න යන්න මුදාරි. අනක ගාන කීයද කියන්නකෝ. එක 30ක් දීපන්කෝ. මුදලාට මොකද ඒ මිනිහේ ගෑණි කුරුණේ මොන වුණා? නෑ ඒකමගේ කීරමින් කරවල වලට අපහාස කළා බං. ඒ වුණාට ගෑනුන්ට අපහාස කරන්න එපා. තමුන්ටත් ගෑණියෙක් ගෑනු දරුවෙක් ඉන්නව නේද කියලා හිතන්න. ආහහ. ඕක දැන් අර හිටියේ කූඹිටි ගියාද? බෑ කියන්නේ. මුදලා ලිනක යන්න බෑලු. ආ එහෙමද? හිටහඟු මං ටටා බයි කියලා එන්නුන්ට. मोटरसाइकिले दुख विदिन्नी අම්මේ දන්නවද? يعني රුසියාවේ විප්ලවයේ වෙනකොට يعني විප්ලවයට මිනිස්සු එක පිට පොදි ගහලා එක පෙළට ගියාලු විප්ලවයට. එහෙම යද්දි එක ගොවියෙක් විතරක් වගා කරනවලු. කවුද? මේ සමන්තයාගේ කොල්ලා? සුදානේ රුසියාවේ. ආ ඒක මිස. يعني ලෙනින් කිව්වලු කවදාවත් එයා විප්ලවයට ගන්න එපා කියලා. මොකද මේ විප්ලවයක් කරලා රට නිදහස් කරනකොට මේ මිනිස්සුන්ට කන්න කැම තියෙනවලු. सहोद මේ උඹලා මේ රට ගම හදන්න කලින් උඹලා හැදියල්ලා ඔය ලොකු ලොකු විප්ලවකාරයෝ හැදුනේ ඉස්සල්ලා ඒ මිනිස්සු ඉගෙනගෙන තමයි අනිත් දේවල් කරේ උඹලා ඒකට එනේ ලැජ්ජයි හරියට මගේ මොඩ ගමනේ කොහොමත් ඉතින් කාට තේරුම් කරත් මේ අපේ අම්මට තාත්තට ජීවිතේ තේරුම් ගන්නම් ඉන්නේ මට හිතුණා මුදලාලි අද මෙහෙයි කියලා. ඔබට කොහොමද එහෙම හිතුනේ? උදේ පාන්දරින්ම පොල් කිච්චෙක් කැවිත් පෝරණුව ළඟ වහලා හිටියා. මම දැනගත්තා මුදලාලි අද එනවා කියලා. ඒ කියන්නේ උඹ මාව ගදාලා තියෙන පොල් කිච්ච ගන්නට. කෙනෙකුට දුකක් කරදරයක් වෙනකොට බේර ගන්න කවුරු හරි එනවා කියලා මම දන්නවා. දැන් කාටද කරදරය කනතුරක් වෙලා තියෙන්නේ? සේපාලිකා නංගිය බලන්න මනමාලයේ කැවිත් ගියා. දැන් ඒක කාටද අනුතරක් වෙන්නේ? ඇයි මට? ඒ කියන්නේ උඹ සේපාලිකා කෙල්ල ගැන අදහසකින් ඉන්නේ.
එහෙම නෑ. දැන් මේකනේ දැන් උදේට මට තේක ගේන්න කෙනෙක් නැති වෙනවා. ඔව්. එතකොට මගේ දුක සැප අහන්න කෙනෙක් නැති වෙනවා. ඔව්. මගේ දුකට දුක් වෙන කෙනෙක් නැති වෙනවා. අහ. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑනේ. උඹ කසාදයක් බඳගනින්කො. කසාදයක් බඳින්න යන්නේ? ඇත්තද? නියමට මම කුල ගනින්. මමත් වෙනවා. ඔන්න උඹට හනිමුන් යන්න මං ගානි පිටි ලොරිය දෙනවා. පිටි ලොරිය? අප්පට සිරි. ඒක ගියොත් ඉතින් පිටි නාලා තමයි එන්න වෙන්නේ. එහෙම කියන්න එපා බං. පිටි ලොරිය හොදලානේ මං ඔබට දෙන්නේ. නෑ ඉතින් මං මගේ මගුල හැමෝටම කියන්න හිතාගෙන ඉන්නේ. කියපන් කියපන් හැමෝටම කියපන්. මේ ඒක නෙමෙයි. උඹට බැයිද ඔය ගෙදරින් මට කාමරයක් අරන් දෙන්න? ඒ මොකටද? මොකටද කියන්නේ? එතකොට මට හැමදාම උදේට කුසුම නංගිගේ මූණ බලන්න පුළුවන්. තීකක් හදාගෙන බොන්න පුළුවන්. එහෙම කරන්න තිබුණ මුදලාලි ඔය පීටර් කාර්යය ගේ ඇස්සේ හිටියේ නැත්තම්. ඒක ගේ ඇස්සක තින්නේ. ඒකට වෙනම කාමරයක් නැද්ද? නෑ නෑ. මිනිහා කාමරයක ඉන්න තමයි මුදලාලිට ඒ ගෙදරට යන්න බැරි. මේ අපි ගේමක් ගහලා මිනිහව ගමෙන් යව්. අපෝ එපා. ඇයි? එතකොට ජෝම්බාසුන් එහාපාව ගෙදර එනවනේ. නෑ 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 මුදලාලි බය වෙන්න එපා. මම වැඩේ දෙන්නේ ජෝම්බාසුයි පීටර් බාසුයි දෙන්නම අම්මා ළඟ නවතින විදිහට. ඒ තමයි වාටියගේ ඇති. ඇත්තද? උඹට පුළුවන් ද වාටියක් කරන්න? ඒ මොනවද වාටිය වැඩක් කළා කියන්නේ? හැබැයි ඉතින් ඒව නිකන් වෙන වැඩ නෙමෙයි. දන්නවනේ ඉතින් මම වැඩක් කරොත් හරියට තිතටම වැඩේ කෙරිලා ඇති. කිව්වොත් කෙරුවා. ආයි නිකන් නොකරන වැඩ කියන්නේ. හරි 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 හරි. දෙසියක් විතර ඇති. ආයි වැඩේ නියමටම දෙනවා. තවසියද? හරියට හරි මුදලාලිට තේරුණා. ඕ මුදලාලිට තේරුණා. බයිතින් අල්ලට පිමිනවා කියන්නේ මන් දන්නවා මට කියලා වෙනවා කියලා. ඒත් කමන්නේ වැඩේ කෙරෙනවනේ. තවත් බලන්නේ. මේ අලිපේසා. ආ මං ආසම උඹ ඔය අද්ගුණේට. බඩ කියන්නේ මගේ මේ වඩියට ගහන්න වඩියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඒක ඇත්ත. බලපං උඹ හන්ද කී දෙනෙක් සතුරු වෙනවද කියලා. හේවනට බල කියන්න මං ඉන්නේ හරි දුකෙන් බං. එහෙම බෑ. අපිව සතුරු කරන මිනිහා දුකෙන් ඉන්නවා කියන්නේ ඒක අපට හරි නෑ. ඇයි දුක? බලා මගේ කෙල්ල අර සිරිමල් එක්ක පැටලිලා දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ මගුල කෙරෙන්නේත් නැහැ. මේක වෙන්නේ හේකට කැමති වෙන්නේත් නැහැ. මට දුක නැද්ද බං? ඈ? හරි. දැන් උඹට මොනවද වෙන්න ඕනේ කියන්න. මට ඕන සිරිමලාගෙන් මගේ කෙල්ලව බේර ගන්න. හරි. උඹ දැන් ඔය කියන්න හදන්නේ දෙන්නගේ සම්බන්ධය කඩන්නද? අන්න හරි. හරියට හරි. ඒ වුණාට බං මට ඒක කරන්න කොහොමද කියලා තේරෙන්නේ නැහැ. සැකේ සැකේ අන්න එක තමයි වෙන්න ඕන. සැකේ ඕනම බැඳීමක් ඕනම සම්බන්ධයක් සැකේ නිසා කඩන්න පුළුවන්. යකෝ උරේ නං ඈ අපි වැඩ කරමු. අපි කෙල්ලට සිරිමල් ගැන සැකයක් ඇති කරමු. ඒ කොහොමද? ඒකට අපට විශ්වාසවන්ත කීප දෙනෙක් ඕන කරලා තියෙනවා. ඒ කිව්වේ අපි කිව්ව පත්මිනිත් එක මේක යාළුයි කියලා. ඒකගේ මිනිහත් ගමේ නෑනේ. නිතරම ගමේ ප්‍රචාරය කරමු. කීප දිනක්ම ධම්මලා කියෝ. යකුම්බේ අදහස පට්ට යකු පට්ට. මේ ඕක ආරංචු නම් අපි කෙල්ලන්ටයිද? ආයේ මොනවද? පොළොවේ පස්කයි. යවයි යකුම්බ බාරගෙන. වරෙන් මගේ ගාණි බට මන් දැන් දෙකක් දෙනවා. වරෙන් වරෙන් අපට සිරි. ඇයි? ගෙවීම් දැම්ම කරනවද? නැත්තුව. අපි ඒවයි හරිද? වරෙන්
මුදලානේ මං හීනකින්වත් හිතුවේ නෑ මේ වෙලාවේ මුදලාලියේ කියලා ඔන්න බලහල්ලා උඹලගේ හීනවලවත් අපි නෑ හානේ එහෙම නෙමෙයි මුදලාලි මේ දවස්වල අපේ ලොහු කෙල්ල බලන්න කට්ටි එනවනේ ලොකු කෙල්ල විතර නෙමෙයි කුසුමේ බලන්නත් අවිල්ල ඉන්නේ මාව බලන්න කවුද නෑ බම් මනමාලි තරක් නෙමෙයිනේ ගෙදර ආයෙවත් බලන්න එක්කලානේ එන්නේ මුදලාලිට කියන්න ඔය එනේවුන් කිසි එකෙක් විශ්වාස කරන්න බෑ එනේවුන් එන්නේ ගෑනු බලන්න නෙමෙයි දේපල බලන්න අනේ එහෙම කියන්න එපා ගෑනු ගන්න එනේවුන්ත් ඉන්නවා උඹලට මේක තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ අපිට නම් හොඳට තේරෙනවා මං විතරක් නෙවෙයි අපේ පීටර් මල්ලිත් එනේවුන්ගෙන් හොඳට ප්‍රශ්න අහනවා ආන්න ඒක තමයි අවුල ඇයි පඬිත ප්‍රශ්න අහපුවාම උඹලා පඬිත පවුලක් කියලා උන්ටත් එපා වෙනවා නෑ නෑ මුදලාලි එනේවුන්ගෙන් හොඳට ප්‍රශ්න අහලා බලලා එපැයි මේ කටයුතු තීරණය කරන්න හරි 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 ආයිර් කවුරු හරි එන දවසට මටත් කියහල්ලාකෝ ආ ඔය එන්නේ පීටර් එනගෙන නෙමෙයි මං කිව්වේ කෙල්ලෝ බලන්න කොල්ලෙක් එනකොටයි මට කියන්න කියලා කිව්වේ මල්ලි ඔව් පිටි මුදලාලි කියනවා අපේ කෙල්ලෝ බලන්න කවුරු හරි එන දවසට මුදලාලට කියන්නලු ආ එහෙමකෝ එන කට්ටියට පිටි මිටියක්වත් විකුණ ගන්නද ඉස්සුදගම් මමත් පවුල කෙනෙක් වගේ කතා කරන්න උඹලට තේරෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට හරියට කතා කරන්න ආපෝ මුදලාලි අපේ පවුල කෙනෙක් කියලා දැනගත්තොත් එහෙම මේ එන කට්ටිය මේ ගෙදරින් හිරයක් ගන්න හේකුත් නැහැ එහෙමකෝ මුදලාලි තනිකර ලෙඩ වට්ටුවක් නේ බලන්නකො මූණ නිකන් ඉස්පිරිතාලයක් නේ එහෙම කියන්න එපා අපේ ලොකු කෙලිව බලන් දාපු කොල්ලව මම එක ප්‍රශ්نين ඇල්ලුවේ මොකක්ද ආව ප්‍රශ්නේ වැඩිපුරම බලන් කැමති පොත මොකක්ද කියලා එහෙම බලන පොත ගැන අහලා කොහමද කොල්ල ගැන තීරණයක් ගන්නෙ මොකෝ තීරණයක් ගන්න බැරි පුළුවන් නේ දැන් ඔය වැඩිපුරම බලන පොත මොකක් කියලාද කිව්වේ බැංකු පොත කිව්වා හරි හරි ඒක හරි ඔන්න දැන් කොල්ලා තට්ටු දෙකට ගිහ හදලා රාජගිරි අපිට නම් ගිරියෙන් පල්ලෙහාට වතුර ගුරක් ගෙලෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ හන්දා ඒක මුදලාලි මේ වෙන කොයි හරි යන ගමන්ද නැත්නම් ඩිංගි ටිකිස් එකට මෙහාටම ආවද මොන ඩිංගි ටිකිරියන්ත බං මම මේ තකහණියක් ආවේ උඹලගේ දුකසබ් බලලා යන්නයි එහෙම තමයි කියන්නේ අනේ ඇත්තමයි කුසුමේ උඹගෙන් තේ එකක් බිව්වයි කියන්නේ මට හරියට අරිෂ්ටයක් බිව්වා වගේ අරිෂ්ට වගේ පට්ට කාටටද තේ හැදුවේ නෑ නෑ මං සීනි හැටි දෙකක්ම දැම්මා උඹලට මං කියන දේ තේරෙන්නේ නෑ මේ තේ එක බිව්වහම හිතේ සතුට ඇති වෙනවා ඇඟේ ලෙඩ දුරු වෙනවා ආ එහෙනම් අක්කේ අක්කගේ අතින් තේ හදලා ආ ප්ලේන්ටි හදලා ඒවා බෝතල් වලට දාලා තේ අරිෂ්ටය කියලා අපි විකුණමු පළවෙනි බෝතල් 15 දෙන්න මුදලාලිට පිසුද බලා ගන්න මම බරන්නේ ඇයි දැන් මුදලාලිම කිව්වේ අපේ තේ බිව්වම ලීඩ සනීප වෙනවා කියලා නංගි මොකුමියා වේලාද නෑනේ මට වැඩක් නෑ කියලා හිතුණා හරියට හරි හරියට හරි ඔයාව බලන්න ආපු එකෙක්වත් ඔයාට වැඩක් නෑ කියලා හිතන් අනේ නෑ වාටියයි එහෙම දෙයක් නන් නෙමෙයි අද ආපු කෙනා නම් මට ගොඩක් ආදරෙයි කියලා නම් මට හිතුණා නෑ 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 ඒකට එහෙම ආදර වෙන්න බෑ වාටිය කොහොමද දන්නේ එහෙම ආදරයක් තිබ්බනම් ඒක නංගිව අද මරන් යන්නේ බෑ. අනේ හැම දෙයක් නෑ වාටියයි. මගේ නමට බේකරියයි ගෙදරයි දෙකම අද ලිව්වනම් අදම මිනිහා මාව අරගෙන යනවා. අන්න බලන්න අන්න බලන්න. ඒක ආදරේ කරේ නංගිට නෙමෙයි මේ ගෙට මේ බේකරියට. මේ වාටියයි මේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක පැනලා යනවනම් ඒක කොහොමද වෙන්නේ? ඒ කිව්වේ
නෑ මේ මට ආදරය කරන කෙනත් එක්ක මට පැනලා යන්න හිතුණොත් මේ ඔයාට පැනලා යන්න ඕනෙම නම් මං එන්න නෑ 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 මට පැනලා යන විදිය විතරයි දැනගන්න ඕනේ හරි ඉතින් මම මාත් එක්ක පැනලා ගියාම ඔයාට පැනලා යන විදිය තේරුම් යනවනේ නේ නෑ 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 මේ මම කරන්න හදන්නේ මම ආදරය කරන කෙනාට මම කියනවා අපේ ගෙදර කට්ටියට කැමති නැහැ හැබැයි මම කැමති ඒක නිසා ඔයා හිමින් සැරේ මාවත් අරගෙන පැනලා යමු කියලා අපොයි නංගි ඔයා ඔය කරන්න හදන්නේ හොඳ වැඩක් නෙමෙයි ඔව් ඉතින් පැනලා යනවා කියන එක හොඳ වැඩක් නෙමෙයි ගෑන් ළමයට එන අවුල්ම දෙයක් අනික මේ පවුලටත් ලැජ්ජාවක් ඒත් මේ ඒකට එහෙම පැනලා යන්න බෑ කිව්වොත් නැයිදින් පැනලා යන්න බෑනේ ඒකනේ නංගි බය වෙන්න එපා තව කට්ටිය එන්නේ ඉන්නවනේ ආ පිටි මුදලාලිත් ඇවිත් කියවනෝ අප්පට සිරි ඒ කතාවම මෙහෙද හැබැයි ඒක එන්නේ නම් ඔයාව බලන්න නෙමෙයි එහෙනම් අපේ අම්මා බලන්න ඔව් ඔව් නේ 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 පිටි මුදලාලි එන්නේ මේ පීටර් බාප්පව බලන්න මග දිකට මාත් එක්ක කියව කියාලේ මගේ වයස කසාද බඳපු කට්ටිය දැන් මොනවා කරනවත් දන්නේ නැහැ නේද වාටි අයියේ මේ ලංගි වගේ කෙනෙක් මම බඳගත්තොත් මං එයාට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ යව රජිනක් වගේ බලා ගන්නවා ඔය ඇත්තමද වාටි අයියේ ඔව් සත්තම සත්තයි කවුද අයියේ වාසනාවන්තිය මේ ළඟම ඉන්නවා කෝ මිලි කෝ තාම නෑ මේ හිතේ ඇඳලා තියෙන රූපයක් වෙන්නේ නැති නංගි අපේ හිතේ ඇඳලා තියෙන රූපේ තමයි අපි හොයන්නේ මගේ හිතේ ලස්සන රූපයක් ඇඳිලා තිබ්බා කොහෙද ඉති දැන් ඒව ටික ටික මැකිලා යනවා නංගි කසාද බඳින්න ඕනේ මූණ බල්ල නෙමේ හදවත දිහා බල්ල හදවත දිහා බල්ල මට එහෙනම් කසාද බඳින කලින් මල් ශාලාවකටවත් යන්න වෙයිද දන්නේ මල් ශාලාවකට නෙමේ මල් යායකට අරන් යන්න පුළුවන් කෙනෙක් ඔයා ළඟට එනවා අනේ දෙයිනේ මට නම් ඕව තේරෙන්නේ නැහැ වාටි අයියේ අපි බලමුකෝ ඉතින් අනිත් කට්ටිය ආවට පස්සේ නේ මම යනවා අනේ ඒසේ පාලිකා අයියෝ මගේ ළඟට ඇවිල්ලා ආයෙත් මාව දාලා යන්නේ නෑ මං එනවා ඔයාගේ ළඟට මං එනවා ඔයාගේ ළඟට ඒක කාටවත් නවත්තන්න බෑ ඒ උනාට ඉතින් කොච්චර තිබුණත් මදි නෙමෑනියනේ මෙහෙම මෑනියනේ
අපි මුදල් හොයන්නේ ගොඩක් වෙලාවට මේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. මේක පොළවෙන් ගන්න දෙයක් නේද? එහෙමයි. එහෙමයි මෑණියනේ. මෑණිය කොහොමද ටක්කෙටම හරියට කියන්නේ? මෑණියෝ නෙවෙයි බල. මේ යක්ෂ දේවතාවෙක් වැඩ ඉන්නේ. අපටසරි. යක්ෂ දේවතාව කොහොමද මේ වගේ දේවාලවල වැඩ ඉන්නේ? උඹේ කට වැඩි. අනිත්‍යනි කට හොනි නකො. අනේ අපි වැරද්දක් කියුණා නම් අපිට සමා වෙන්න. අන්න එහෙම වරෙන්. උඹේ දරුණු වැඩ ගොඩක් තියෙනවා. උඹේ ඒවා හදා ගන්න ඕනේ. මං ඒවා ඔබ වහන්සේට වඩා හොඳට බය කරලා හදා ගන්න. පෙරමි හදන්න බැහැ බොල. උන් කොච්චර කළත් වෙන ගෑනුන්ට අහු වෙනවා. අනේ මට සමාව දෙන්න මෑණියනි. යක්ෂ දේවතාවනි. මං බොටුව පිටින් කඩලා දානවා. නැත්තමයි මටත් එහෙම හිතෙන වෙලාවල් නම් තියෙනවා. බලන්නකෝ ඉතින් යකු මිනිසු දෙයියෝ කියලා නෑ. ගෑනු ගෑනු එකතු වුණාට පස්සේ අවශ්‍ය දේ ගැන නෙමෙයි කතා කරන්නේ වෙන අනම්මනම් කේල්මල් ගැනනේ. අනේ යක්ෂ දේවතාව අපිට මේ භූමියේ තියෙන නිදාණි ගන්න පුළුවන් වෙයි නේද? උඹලට තාම ඒවා ඉති නෑ නේද? අයිති වුණාම වරෙන්න. අපරාධේ ආරෝණිය ගියානේ. අපිට අඩුවට ඉදම ගන්න පුළුවන් වේද කියලා අහගන්න තිබුණානේ. බැරි වුණානේ. මොකද කියවුණාද? එහෙමයි. තව පොඩ්ඩේ මගේ බෙල්ලත් කඩනවා. අපොයියෝ. හරිම දරුණුයි. හැබැයි ඉතින් ඇත්ත කියනවා. මේ මොකද මේ භූමියක වැඩක් කියලා නේද කිව්වේ? ඇයි මෑණියට මතක නැද්ද? නෑනේ. මගේ ඇඟේ වැඩ හිටියේ යක්ෂ දේවතාවුන් වහන්සේ කෙනෙක්නේ. ඒ නිසා මතක නෑ. මේ අපි මේ නිදාණයක් උඩ දාන්න කියලා. එකල ඒසි වැඩක් නෙවෙයි. මං නිදාන් ගොඩ දාන්න ගිහින් විඳවලක් තියෙනවා. අනේ මෑණියනේ අපිට මේ කොහොමරි කරලා දෙන්නකෝ. ඔක මේ කොහෙද තියෙන්නේ? වත්තේද නැත්නම් ගල කැලෑවකද? නෑ නෑ මේක වෙන කෙනෙක්ගේ වත්තක තියෙන්නේ. ඉතින් කොහොමද ගන්නෙ? දැන් මෙහෙමයි මෑණියනේ. අපි ඕක සල්ලි වලට අරගන්න හිතාගෙන ඉන්නේ වවන්න කියලා. මේ කරගත්තට පස්සේ මෑණියන් එතෙන්ට එක ගිහින් සෙත් සාන්තියක් කරන මොහාවෙන් නිදානේ කොහොමද පොඩ දාගන්නයි හිතාගෙන ඉන්නේ. මේක බෙල්ල ගහලා යන වැඩක් හැබැයි ඈ. අනේ මෑණියෝ. අනේ මට මගේ මෑණියෝ මතක් වුණා. හරි ඉතින් අපි එතුමියට පින් අනුමෝදන් කරමු මේ වැඩේ කරනකොට. හැබැයි ඉතින් මට ওই ස්ථානේ බලන්න නැතුව හරියටම වචනයක් කියන්න අමාරුයි. හරි මෑණියෝ. දවසක එන්නකෝ අපි තැන බලමු. එහෙනම් විස්තර ටික ඉස්සරහ පොතේ ලියලා යන්න. හැබැයි නිදන් කතාවක් කියන්න එපා. භූමියක ප්‍රශ්නයක් කියලා ලියන්නකෝ. හරි. උන්නල් පෙනිස් මම් මුන් තුන්දනා ගෙනාවේ අපේ වැඩේට. අපේ වැඩේ කිව්වේ අර පත්මිනිගේ වැඩේද? ඔව්. මේ උඹලා දැන් එන්න කිව්වා අපිට කෙල්ලෙක්වත් උස්සන්නද? කටට මං කෙල්ල උස්සන්නේ. මොකෝ කාගෙන්වත් අප්පන් ගන්නද? අනිත් එක බලා හිටුවද මේ ඇල්පිනිස් ඒ වගේ පීචන් වැඩ ගන්නවා කියලා. යකෝ මට ඉන්නේ දුවේ. මේකයි තියෙන්නේ. උඹලට පොඩි ආරංචියක් ගම පුරා පතුරවන්න. පොඩි? පොඩි කියන්නේ මොකක්ද? උඹලට තියෙන්නේ සිරිමල් කොල්ලයි පත්මිනි කෙල්ලයි යාළු කියලා කියන්නේ. ඒක නිතරම ඒ ගෙදෙට්ට යන වෙනවා කියලා කියන්නේ. ඇත්තටම උන් දෙන්න යාළුයිද? අපිට මොකටද බං? ඌ එහෙ ගියත් එකයි වින්න මැස්සත් එකයි. මාර සෙට් එකක් බං එක්කන් ඇවිල්ලා තියෙන්නේ. නෑ නෑ බං. උඹලට තේරෙන්නේ නෑ. මේක මානුෂීය වැඩක්. මේ එක එක පද හදන එක මානුෂීය වෙන්නේ කොහොමද බං? මල්ලි මෙහෙමයි. ඔබට මම ඇත්තම කතාව කියන්න. මට ඕනි මල්ලි. සිනමල්ගෙන් මගේ කෙල්ලෝ දේර ගන්න. ඒකට බල කට්ටිය මට උදව් කරා. අපඩ සිර එහෙමත් දෙයක්ද? මේ මේ තව එකක් තියෙනවා. මෙන්න මේක උන්ට මතක තියා ගන්න ඕනේ. සිනමල් ගැන මේ වගේ කතාවක් කියනකොට මොන විදියකින්වත් මේක ගොතපු කතාවක් කියලා දැනෙන්න දෙන්න එපා. කියන්න ඕන දේ කියන්නවා අපි කියන්න. හැබැයි මේක අංගුහාමිනන්දර කිව්වොත් එහෙම
ඒක එක මවලා කියන්නේ සිරිමලා පත්මිනීගේ ගෙදර එනකොට ඒකෙත් එතන හිටියා වගේ කියයි හැබැයි එහෙම කියන්න බැරි හේතුවකුත් තියෙනවා මල්ලි ඈ ඒ මොකද ඔය අංගවාමි පත්මිනීට දුරින් නෑයි වෙනවා අනිත් එක අංගවාමි හරි මනාපයි පත්මිනීට මෙයන් කැම බිමත් හම්බ වෙනවා මනාපය අමනාපෙන් නැතුව අපි කීවනම් හරිනේ උඹලට කියන්න මම මේ හැම දෙයක්ම කරන්නේ සිරිමලා එක්ක තියෙන තරහට නෙමෙයි බං මට මගේ කෙල්ලෝ බේර ගන්න ඕනේ නේද බං නැත්තම් එසේනම් මදුපාන උත්සවයෙන් පසු ගමපුරා ප්‍රචාරණයේ කටයුතු සඳහා පිටත්ව යනු ඇතැයි විශ්වාස කරමි එසේ රත්තුමනි මේ රජ වුණා බයිට් එකට දෙන මඤ්ඤොක්ක හරිද මම මේ කල්පනා කරේ අපේ ගෑනිට එහෙම මේ කිව්වනම් ඌ කියෝගේ ලිඳ ළඟමයි කියන්නේ ලිඳ ළඟ අපේ ගෑනි පොල යනවනේ ඒක මං කඩිරත් කියාගෙන ආව ඒ බලාගෙන ගියාම බලාගේ ගෑනු මුළු ගමම ගිනි තියනවනේ බං ඈ ඇයි උඹ උඹේ ගෑනිට පිච්චිලා නැත්ද මමද මම පිච්චිලා නෙමෙයි අලු බවට වත්තලා ඉන්නේ වේ पीटर कार එන දේවල් මොන හරි කියනවනේ මේ මුදලාලි පීටර් කාර්යයට දැනිලා තියෙන්නේ මුදලාලි නරියා මහ කිකිලිට කුරුමානම් අල්ලනවා කියලා දැන් ඔබ ওই නරියා කිව්වේ මටද නෑ ඉතින් එහෙම සිද්ධියක් නේ වෙන්නේ නේ ඇත්තටම ඒක නිකන් කිකිලියක් නෙමේ බං අතරම් විතර දාන කිකිලියක් ඒක තමයි ඒ ඇටි ගණන් උස්සන්නේ මේ මටි පවුලට සම්බන්ධ වෙන විදියක් ඇත්තෙම නැද්ද බං සම්බන්ධ වෙන්නේ මෙහෙම වුණත් හරි ගේ ගිනි අරගෙන කුසුමයක්ක විතරක් ඉතුරු වුණොත් ඔන්න මුදලාලිට කුසුමක්කව බාර ගන්න පුළුවන් බාදන්නේ මුළු පවුලටම ගිනි දියන්නේ නෑ 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 දැන් මෙහෙමනේ දැන් ලොකු කෙල්ලව හෙට අනිද්දා කසාද බඳලා අරගන්න එකෙක් එනවා ඒක ෂුවර්ද ඔව් ඔව් මම දන්නවා දෙවි කෙනෙක් වගේ කෙනෙක් ඉන්නේ මේක දන්නවද දන්නවා දන්නවා දෙවි කෙනෙක් වගේ කෙනෙක් ඉන්නේ ඒ පීටර් කාර්ය කිව්වේ නැද්ද මට ඔය කිසි එකක් කිව්වේ නෑ පුදුමයි එතකොට ලොකු කෙල්ල එහෙට යනවා දෙවනි කෙල්ල කොළඹ රටේ ඇවිදින හින්දා එහෙන් කොල්ලෙක් හොයාගනි. තුන්වෙනි කෙල්ලේ ඉතින් විභාගේ පාස් වෙලා කොහොමත් කොළඹ විශ්වවිද්‍යාලයට යයිනේ. ජෝම් බාස් කාර්යය වුණත් දැම්ම ගෙදරේන එකක් නෑ. අම්මා මැරනකන් එහෙට වෙලා ඉඳි. ඔන්න කුසුමියක් අව මුදලාලිට බාර ගන්න පුළුවන්. එහෙම බෑනේ මං. ඒ පීටර් කොටේ. ඒක තමයි හැම දෙයකටම පරහට හිටින්නේ. ෂේ. කමක් නෑ. අපි ඒකගේ පවුලත් සමාදාන කරමු. ඒ කියන්නේ ඒක කලින් මැදලා හිටිය පවුලද? කලින් කියන්නේ ඉතින් ඔය අම්මට උදව් වෙන්න ගිහිල්ලා නේ පවුල් අවුල් වෙලා තියෙන්නේ. ඇත්තම තමයි බං. දරුවන්ට අම්මලා ආදරේ වගේම දරුවොත් අම්මලාට ආදරේ. ඒ වුණාට අපි කසාද බැන්දට පස්සේ මේ ගෑනු ඇයි අපේ අම්මලාට ආදරේ නැත්තේ? මාත් හොඳටම වැට කාලා තියෙනවා බං අපේ අම්මා හින්දා අපේ ගෑණිගේ. ඒක අනිත් එක මුදලාලි ඒ මොකද්ද දැන් මුදලාලි රජේ නීතියට අනුව විවාහ වෙච්ච ඇම්බියුලන්ස් එකක් තියෙනවනේ ඒක මගේ ලොකු දුවගේ ගෙදරනේ ඔය ගෑණි මං උන්නද මලාද කියලා බලන්නේ මං බේත්විය දැන් අරිනවා විතරයි ඒ වුණාට වැඩේ කරනවා නම් හරියට කරන්න ඕනේ ඔය නිකන් ලං කරගන්නවට වඩා ගෑනු ආසයි නීතියෙන්ම ලං කරගන්නවට එහෙමද එහෙමනම් මහ ගෑණි ගැන බලන්න වෙනවා. දරුවොත් කිව්ව අම්මා හින්දා හරි කරදරේ කියලා. ඒ කියන්නේ දැන් මුදලාලි තමන්ගේ නෝනාට මොකද කරන්න හදන්නේ?
හිත හදාගෙන තීරණයක් ගමු. අනේ මුදලාලි, අනේ පවුලව නම් මරන්න එපා ගලේ. ගෑණියෙක්ව මරලා තව ගෑණියෙක් අරගෙන මං උඹට පිස්සුද? කෑ ගහන්නේ. කසාද බඳ ගෑණියෝ මරනවද බං? එහෙනම් ද හිත හදාගෙන තීරණයක් ගන්න ඕනේ කිව්වේ. හිත හදාගෙන තීරණයක් ගමු කිව්වේ. මේ පැත්තේ තියෙන හොඳ මහලු මඩම. ඒ මහලු මඩමට ගිහින් අරින්නයි යන්නේ. මටත් පුළුවන් පුළුවන් වෙලාවට ගිහිල්ලා බලලා එනවා. අනේ හොඳ මහලු මඩමක් තියෙනවා නම් මොකටද මේ කුසුමයක් කපස්සෙන් එන්නේ? මුදලාලිත් එහෙට යන්නකෝ. මොකෝ තව අවුරුදු 40 50 ජීවත් වෙන්නේ? මයි කට උස්සන්න තෝ ඉඳපන්. මගේ ප්‍රශ්න මම විසඳ ගන්න. මං යනවා යන්න. අපේ ඉතින් එක හිතක් නැති හැටි. කොහොමත් කසාද වැන්දර පස්සේ තමන්ගේ ගෑනිට වඩා පිට ගෑනුන්ව ලස්සනට පේනවා කියලා මං දන්නවා. මේ ඇත්ත දහලවර අම්මා කියන්නේ මොකද්ද? අර ආපු එක බේකරියයි වත්තයි ගේයි ඔක්කොම ඉල්ලනවා කියන්නේ. මං නම් කිව්වේ අපිට මුකුත් ඕනේ නැහැ, යාට ඔක්කොම දීලා හොඳ කෙනෙක් තෝරලා දෙන්න කියලා. පිස්සු දහලෝ, ඔයාට තේරෙන්නේ නැද්ද එතකොට ඒක හොරෙක් කියලා? ඒත් ලොක්කි හරි සතුටින් ඉන්නේ. ලොක්කිට ආදරෙන් කතා කරලලු එයා. අනේ මේ ඔය හොඳට සුද්ධ දෙනෙවුන් ඉන්නව නේද? උන් තමයි හොඳටම ආදරෙන් කතා කරන්නේ. මට නම් මේක පිස්සුවක්. මට හරියට පාඩම් කරගන්නත් නැහැ මේ ටිකේ. හොඳ වෙලාවට එදා මම වැඩට ගියේ. නැත්නම් ඉතින් මටත් ඔය ආනිසංසෙම තමයි. उत्तर මෙහෙමයි ලොක්කි, ඔයා තනියම පරිප්පුවක් හදනවා කියමුකෝ. ඒක සමහර දවසවල ලුණු වැඩි වෙනවා. ඒත් අපි ඒක රහයි කියලා කනවන වගේ හිතරි දෙයි කියලා. අන්න හරි. අපි හිතන විදිය අනුව තමයි. ඒත් ඉතින් එයා ගොඩක් ආදරේද කියලා දැනගන්න කොහොමද? ඒක ඉතින් එයා කරන කියන දේවල් අනුව තමයි. කවුරු හරි කෙනෙක් වාසියක් බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් එයාට බොරු ආදරයක් උනත් පෙන්වන්න පුළුවන්. එනං ඉතින් අර කෝච්චි එන්ජින් කාර්යය මට බොරු ආදරයක් වෙනදි පෙන්නලත්. ඒ ඇයි එහෙම කියන්නේ? එයා මට කියනවා දීපල ඔක්කොම අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්නලු. ඔව්. මේ අහන්නකෝ ලොක්කි. ඒ මිනිහට පුළුවන් නම් තනියම කෝච්චියක් එලවන්න. ගෑණිකෙක් එකට ජීවත් වෙන්න මොකටද මේ දීපල ඉල්ලන්නේ? මේ වන්දන නෑනේ. ඔගේ ඔළුව අත්‍රිදන මේ ප්‍රශ්න ගැන හිතද්දී ඔය හිතන්න මර ලෑට් නිින්ද යන්නෙත් නෑනේ හරියට. මගේ ඇහෙම්ම දැකලා තියෙනවා සිරිමලාගේ පාම් බයිසිකල් එක ඒ ගෙදර මිදුලේ නවත්තලා තියෙනවා. ඇයි මිනියෝ ඒකේ සිරිමල නවත්තලා පාම් ගන්න ඇති? නෑ බං. අන්තිමේ දෙන්නක රණ්ඩු දරුණුටම ගිහිල්ලා අතර අහුවන එකෙන් ගහන මට්ටමටම ඇවිල්ලා. අපෝ එහෙම නැන්ද අම්මල එක කවුද අනේ ඉන්නේ? උඹලා කෙල්ලව බය කරාද ඒක කොල්ලන්ව පෙන්නලා? ඈ ඒක හරි කතාවක්නේ.